Abidhanimang Isselama istuti kerana kemati hari terlando mahatadai manusia rana kerana itu pada jadi sangat dari tu puni mak ye negara sabah candi dimang Isselama ini dapat friendly ekstra jadi ke paksa naik yang hari terlando bertumbuhan dua kata nama tuh di lagi andi mak ye resimbol deh ni bayi kira tumbuhan ini begitu mak ye resimbol ta ini yang kerana mak Isselama dia depan mak istuti kerana kemati mak ye desa pan jiwa dia dia nanti sebut dia kahaya dumna deh hebei itu mana ekarbu wede itu mana ekarbu coidan aja nih binari ekarbu tetapi binari bahagia makanya nanya api persisara tak pernah nuni mandek manusia nanya ekarbu itu makila tiba naik itu mah ini nanti sahijit prima dasar itu mah mereka baraga nih kipode itu mah baraga tidak naik ya mama turuti adikari mandle samajik makanya jadi kesani dah itu mah teresfim bela hitia naik itu mah evilave akue gold face lara galak karena katia ඒ වගේම ලංකාව වටේම අරගල කරන කට්ටියගේ කීම තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ නැත්නම් ගෝඨා ගෝ හෝම් කියන තේමාව යටත් තමයි මේ අරගලේ පටන් ගත්තේ. එතුමාට වැඩක් කරන්න තියෙනවා නම් ඒක හරියට එතුමා කරන්න කැමති ඒ වැඩේ. ඉතින් ඒකට වාතාවරණයක් හදලා දෙන්නයි කියලා. ඉතින් එහෙම සාකච්ඡා කරද්දි තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගිහිලා දවසකින් ගිහිලා අගමැතිකම බාරගත්තේ. මගේ නම් මතේ තියෙන්නේ තව දවස් දෙක තුනක්වත් මේක වත්මන් අගමැතිතුමා බාර නොගෙන හිටියනම් අද වෙනකොට මට හිතනවා ඒ තියෙන ජනතා පීඩනයත් එක්කලා ඒ තියෙන බලකිරීමත් එක්කලා මට හිතනවා ජනාධිපතිතුමා ඉල්ලා අස් වෙන්නත් ඉඩ තිබ්බා කියලා. ඉතින් මේ වගේ 52ක ඉන්න පක්ෂයක් අපි ඉල්ලීම් ටිකක් කරාම අපි ඒකේ දැම්ම කොන්දේසි ටිකක්. ඉතින් ඒ කොන්දේසි වල පළවෙනි කොන්දේසිය තිබ්බේ වහාම ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනේ ජනාධිපතිතුමා ඉල්ලා අස් වෙන්න ඕනේ ඉල්ලා අස් වෙනවා නම් නියමිත කාල සීමාවක් යටතේ එතුමා ඉල්ලා අස් වෙන්න ඕනේ කියලා. ඒක තමයි තිබ්බ කරුණු කාරණා ටික. ඉතින් ඒව කිසිම දෙයක් කිසිම කන්ඩිෂන් එකක් නැතුව ගිහිල්ලා තමයි වත්මන් අගමැතිතුමා ගිහිල්ලා මේක බාරගත්තේ. ඊට පස්සේ හරින් ප්‍රනන්දෝ මන්ත්‍රීතුමා අපි අවිවාදව පිළිගන්නවා එතුමා සමගි ජන බලවේගයට සෑහෙන උදව්වක් කරයි කියලා. හැබැයි ඒ වගේම අපේ ජාතික සංවිධායකතුමාලත් සමගි ජන බලවේගයේ පිහිටන ආස්ථාවල නායකතුමත් එක්කලා කෙලින් හිටගත්ත මිනිස්සු. අජිත් පී පෙරර මන්ත්‍රීතුමාල සුජීව සේනසිංහල ඒ සියලු දෙනාම කබීර් හෂීම් මංගල සමරවීර ඔය කට්ටියම නායකතුමත් එක්ක එකට හිටගත්ත සමගි ජන බලවේග පිහිටවනකොට ඉතින් හරින් මන්ත්‍රීතුමා කියද්දි එතුමා සල්ලි වියදම් කරලා එතුමා තමයි මේ හැමදේම කරේ කියලා එහෙමනම් 37 නායකමැතිතුමා කියන්නේ එහෙනම් මම තමයි මේ පක්ෂය හැදුවේ කියලා අජිත් පී පෙරර කියන්නේ එතුමා තමයි පක්ෂය හැදුවේ කියලා සුජීව සීනසිංහ මන්ත්‍රීතුමා කියන්නේ එතුමා තමයි පක්ෂය හැදුවේ කියලා හැබැයි කවුරුත් එහෙම කිව්වේ නැහැ මොකද සමගි ජන බලවේග කියන්නේ කාටවත් අයිති පක්ෂයක් නෙමෙයි ගරු නායකතුමාටවත් ජාතික